ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ උපන් එකතින් පැවසෙන ගතිගුණ පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. දිනපතා මෙවැනි වීඩියෝ දාපු සැනින් ඔබ වෙතටම ගෙන්වා ගැනීම සඳහා සීනුව පොත්තම ක්‍රියාත්මක කරන්න. අස්විද නැකත පින් ඇත්තියක් දන ධාන්‍ය ආදී සහිත උද යහපත් විවාහ ජීවිතයක් ගත කරන්නට ලැබෙනවා. සිය ස්වාමි පුරුෂයාට ඉතාමත් සෙනෙහවන්තයි. බෙරණ නැකත මෙය ඉතාමත් අයහපත් නොයෙක් කරදර ඇති කරගන්න අතරම පොරොන්දු කඩ කරන්නියක් වෙනවා. දුෂ්ට ගති ඇති කරනවා. ඒ වගේම පතිවත නොරකිනවා. වන්ද භාවයට පවා පත්වීමේ හැකියාවක් පවතිනවා. කැති නැකත දිලිඳුවීමේ හැකියාව පවතිනවා. ඉක්මනින්ම විවාහ වෙනවා. ඒ වගේම වන්දභාවයට පැමිණේ යයි කියත් තියෙනවා. පරපුරුෂයන් පවා සේවනය කරනවා. රෙහෙන නැකත යහපත් වන අතරම දූ දරුවෝත් ඒ විදිහටම යහපත් වෙනවා. සුන්දර රූප ස්වභාවයක් පවතින අතරම විවාහ දිවිය ඉතාමත් වාසනාවන්තයි. දියුණු වීමට හැකියාවක් පවතින අතරම බොහෝ සැප සම්පත් ලබනවා. මූසිරස නැකත දහමට ලැබවන අතර ජීවිතයෙන් සාර්ථක කරගන්නවා. පතිවත රකින අතරම සිය ස්වාමි පුරුෂයාට ප්‍රිය වෙනවා. බොහෝ දරුවන්ද ලබන අතරම දීර්ඝායුෂද හිමි වෙනවා. අද නැකත ඉතාමත්ම අයහපත් සිය ස්වාමි පුරුෂයා කෙරෙහි සෙනෙහසක් දක්වන්නේ නැහැ. යුගදි බියේද නොයෙක් ප්‍රශ්න මතු කරගන්නා අතරම මෙය ඉතාමත් ආඩම්බරකාරියක් වෙනවා. පුනාවාස නැකත ඉතාමත් යහපත් පතිවත රැකගන්නා අතරම විවාහ ජීවිතය සාර්ථක වෙනවා. ශීලාදී ගුණධර්ම වලින් යුක්ත වෙනවා. වගේම හදිසි ධන ලාභවලට පවා හිමිකම් කියනවා. පුෂ නැකත කාර්යෙහි ශූර වෙනවා. සිය ස්වාමියාට ප්‍රිය වෙන අතරම දරු පළමෙනවි. ධන ධාන්‍ය ආදී සැප සම්පත් වලින් යුක්ත වෙන අතරම ශරීරය නම් ඉතාමත් ලක්ෂණ වෙනවා. ඒ වගේම ඇය ගුණවන්තයක්ද වෙනවා. අස්ලිය නැකත කම්මැලි වෙනවා. වහා කිපෙන සුළුයි. ස්වාමියාට අයහපත් පරපුරුෂයන් කෙරෙහි ඇලුණියක්ද බොරු කියන්නියක්ද වෙනවා. ගබ්සවීම් සහිතයි. විවාහ දිරිය දෙදරා යාමට පවා ඉඩකඩ පවතිනවා. මා නැකත විවාහය පමාවීමට හෝ විවාහ නොවීමට හේතු වෙනවා. මාන්නය සහිතයි. ඒ වගේම නිවුණු සිතක් ඇත්තක් තරහා කිසි විටකදී නොගනී. පුවපල් නැකත ක්‍රූර ගති ඇත්තියක් වෙනවා. නිතර නිතර තරහා ගන්නා අතරම රෝගාබාධ වලින් දුක් විඳින්නියක් වෙනවා. නමුත් ගුණවන්තයි. ධන ධාන්‍ය ආදී සම්පත් වලින් ඉතාමත් යුක්ත කාන්තාවක් වෙනවා. උත්‍රපල් නැකත ආගමට දහමට ලැබිවන අතර කිසිදු විටකදී තරහ නොගනි. අන්‍යයන්ටද ප්‍රිය වෙන අතරම පතිවත රැකගනි. හත නැකත යස ඉසුරු හිමි වෙනවා. බොහෝ දරුවන් ලබනවා. අලෝභී තැනැත්තියක් වන මෙය යුග දිවියේද ඉතාමත් වාසනාවන්ත වෙනවා. සිත නැකත ශරීරය ලස්සන වෙනවා. උසස් පුද්ගලයන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. විසිතුරු කර්මාන්ත ආදීෙහි දක්ෂතාවයන් ඇති වෙනවා. ධනේද ලබනවා. පැවැත්ම අයහපත් වීමේ හැකියාව නම් පවතිනවා. සා නැකත පින්වන්තියක් ගුණධර්ම දන්නවා. අධ්‍යාපනයේ යහපත් සහ විවාහ ජීවිතයේද වාසනාවන්ත එකක් වෙනවා. යහපත් ස්වාමියෙක්ද දූ දරුවන්ද ලබන අතරම ධන ධාන්‍ය ආදියද ලබනවා. විසා නැකත යහපත් ශරීරයක් වෙනවා. ප්‍රියමනාපයි. සැපසේ වාසය කරන්න පවා ඉඩකඩ ලැබෙනවා. පතිවත රකිනවා. සිය ස්වාමි පුරුෂයාට සෙනෙහවන්තයි. නමුත් දරුවන්ට නම් අපලයි. නිතර නිතර තරහා ගන්නවා. අනුර නැකත සිය ස්වාමි පුරුෂයාට ප්‍රිය වෙනවා. ගුණධර්ම දන්නවා. බොහෝ දරුවන් ලබනවා. ඒ වගේම ඔවුන්ද ගුණගරුක අය වෙනවා. සෞභාග්‍ය ඇත්තියක් වෙනවා. ප්‍රියමනාප තැනැත්තියක් වෙන අතරම ගුණයේද ධනයේද අඩුවක් වෙන්නේ නැහැ. යහපත් දරුවන් ලබනවා. ඒ වගේම ස්වාමි පුරුෂයාද ඉතාම යහපත්. දෙට නැකත දිලිඳු වෙනවා. නොයෙක් දුක් කරදර විඳිනවා. ඒ වගේම පැවැත්ම නම් ඉතාමත් අයහපත්. විවාහ ජීවිතයේද අවාසනාවන්ත එකක් වෙනවා. මුල නැකත අන්‍යයන්ට කරදර නොකරනවා. ප්‍රේමනාප තැනැත්තියක් ගුණයද ධනයද අඩුවක්ම නොවෙනවා. යහපත් දරුවන් ලබන අතරම ස්වාමි පුරුෂයාද යහපත්. පුවසල නැකත විවාහ ජීවිතයේ අවාසනාවන්ත එකක් වෙන අතර දූ දරුවන්ටද ඉතාමත් අසුබයි. අන්‍යයන්ට කරදර කරන්න මැරි නොවන අතරම මව්පියන්ට නම් ඉතාමත් යහපත්.
උත්‍රසල නැකත පිනත්තියා අන්‍යන්ට ප්‍රියමනාප වෙනවා යහපත් ආශ්‍රම කරන අතර ආගමට දහමට ලැබි වෙනවා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට බාධ්‍ය හිමි වෙන අතරම නමුත් උදරාබාධ ඇතිවීමේ හැකියාව පවතිනවා සුවන නැකත බව භෝග සම්පත් ලබනවා ශරීරයේ ලස්සන වෙන අතරම අධ්‍යාපනයේද ඉතාමත් යහපත් ධර්මයේ කිරෙහි සිත නැඹුරු වන අතරම තමන්ගේ පතිව තරක ගන්නවා ඒ වගේම යහපත් දරුවන් පවා ලැබීමේ හැකියාවක් පවතිනවා දෙන්නට නැකත ධනවත් වෙනවා පතිවත ඇත්තියක් දෙවන අතරම යහපත් දරු මුණුබුරන් ලබනවා ඒ වගේම ස්වාමියා යහපත් අයෙක් වෙනවා සියාවස නැකත බොහෝ සැප සම්පත් ලැබෙනවා යුගදිවේ සාර්ථක වන අතර පින්වත් දරුවන් ලබන්නේක් නැදැහිත මිත්‍රාදීන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා ඒ වගේම පතිවතද මනාලෙස රැක ගන්නවා පුව පුටුප නැකත ඥාතීන් අතර ගැටුම් ඇති කර ගන්නා අතරම නුසුදුසු පුද්ගලයන් ආශ්‍රය කරනවා විවිධ දුක් කරදරයන්ට මුහුණ පෑමට සිද්ධ වෙනවා නමුත් අධ්‍යාපනයේට නම් ඉතාමත් යහපත් උත්‍ර පුටුප නැකත බොහෝ සැප සම්පත් ලබනවා ආඩම්බර වෙනවා යහපත් උසස් සැමියෙකුද දරුවන්ද ලබනවා ධාර්මික ජීවිතයක් මොවුන් ගත කරනවා රේවතී නැකත යසෙසුරු ලැබෙනවා ගුණවන්තයන් වෙනවා විවාහ ජීවිතයේද වාසනාවන්ත එකක් වන අතරම උදරාබාධ ඇතිවීමේ හැකියාව නම් පවතිනවා